අයිබෝවන් අසිරිමත් බුදු වදන් වැඩසටහන තුලින් අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන්නට යෙදුණු ධර්ම පාඩයක් පිළිබඳව විවරණය කරන්නට සුපුරුදු පරිදි අපත් එක්ක අදත් වැඩසටහන සහභාගී වෙනවා අපේ රටේ සිටින ප්‍රවීණ චින්තකයෙක් ඒ වගේම නිදහස් චින්තකයෙක් හැටියට හඳුන්වන්නට පුළුවන් ඒස් බාලසූරිය මහත්මයා මම කැමති එතුමා ආදරෙන් පිළිගන්නට අයිබෝවන් ඔබතුමාට ධම්මපදයේ 90 වෙනි ගාථාවේ තිබෙනවා එක්තරා අදහසක් බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන්නට යෙදුණු සිතේ සැනසෙල්ල පිළිබඳව ගැඹුරු දහමක් හෙළි කරන අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේ ගාථාව ආශ්‍රයෙන් විවරණයක දෙන්නට මම කැමති වෙනදා වගේම මුලින්ම මේ ගාථාවේ සිංහල තේරුම ඔබට ගෙන එන්න ගමන නිමකල ශෝක වීම දුරලු සියලු බන්ධන වලින් නිදහස් සියලු ගැට ප්‍රහීන කළ තැනැත්තාට දැවිල්ලක් නැත ගමන නිමකල ශෝක වීම දුරලු සියලු බන්ධන වලින් නිදහස් සියලු ගැට ප්‍රහීන කළ තැනැත්තාට දැවිල්ලක් නැත අපි මේ ගාථාවේ අර්ථය විමසන්නට සූදානම් වන්නේ මා කැමති බාලසූරි මහත්මයාගෙන් ප්‍රථමයෙන් මහන්නට මේ ගාථාවේ සමස්ත අර්ථය පිළිබඳව මේ ගාථාවෙන් කියවෙන්නේ ගමන හා එහි නිමාව පිළිබඳ දැන් ආරම්භ වෙන්නේ ගමන නිම කළ තැනත්තා කියන අදහසින් මේ ගමන කියන වචන ඇහෙනකොට මට හිතුණා දිනුතු අපි මේ ජීවිතේ ගමනක් නේද යන්නේ කියලා දැන් ජීවිතේ අපිට අභ්‍යන්තර වශයෙන් දැනින්නේ මම හිතන්නේ මට දැනින්නේ එහෙමයි ඔබටත් එහෙම වෙන්න ඇති මේ ගමනකේදී සිටිනවා වගේ කාලය හරහා වසරින් වසර අපි එක්තරා ගමනක් මේ යන්නේ ඉතින් මේ ජීවිත ගමන දිහා බලනකොට අපිට පේනවා හෙල් පල්ලම් පහු කරගෙන සුමුදු තැනිකලා පයේ කටු ඇනෙන රළු ගල් ඉහිරු පාරවල් වල කටු කැලෑ මැදින් සමහරට මල් රොද්දවල් මල් වතු මැදින් යන මේ ගමන දිහා බලනකොට පේනවා දුක සැප මැදින් මේ යන ගමන ඇත්ත වශයෙන්ම වැඩියෙන්ම තියෙන්නේ දුක්ඛම් කටළු. ඉතින් අපේ හිත මේක පිළිගන්න කැමති නැහැ. ඉතින් මේ ගමන යන අපි තුල නොයෙක්දී අපි ගැහැටවලට ලක් වෙනවා. අඬන්න වැළපෙන්න අවස්ථාවලට ලක් වෙනවා. ඉතින් මේ ගමනේ අපි දැවි දැවි යන්නේ. දැවෙනවා වැඩි. සිසිල බොහොම අඩුයි මේ ගමනේ. නේද? ඉතින් බුදුන් වහන්සේ කියන්නේ මේ ගමන නිම කරාම අර ඇතුළත තියෙන දැවිල්ල දාහය නැති වෙලා යනවා. පුදුමාකාර සිසිලක් දැනෙනවා කියලා. පුදුමා පැහැදිලි කරනකොට මට දැනෙනවා මේ අපි හැමෝම ගමනක දෙනවා කියන එක හැමෝටම මම දැන් දැනෙනවා. හැබැයි මේ මෙහිදී ගමන කියන්නේ කුමක්ද දැන් අපි සමහරලාට මේ උපතේ සිට මරණය දක්වා තමයි ගමන කියලා කෙනෙක් හිතනවා වෙන්න පුළුවන්. දැන් මේ ගාථාවේ බුදුන් වහන්සේ ප්‍රකාශ කරන මේ ගමන ඒ වගේ ගමනක්ද නැතිනම් ඒ නොබටිගේ දෙයක්ද මොකක්ද මේ ගමන? ඔව් ඔබ අහන්නේ මේ ගමනේ ස්වභාවය කුමක්ද කියලා නේද? දැන් මේක භව ගමන භවය කියන එක තේරුම් ගැනීම ඉතාම අවශ්‍යයි. භවය කියන පාලි වචනේ තේරුම වීම කියන එක. දැන් පාලියෙන් භවති කියලා කියන්නේ වෙයි කියන එක. දැන් මේ වීම පිළිබඳ ගමනක්. දැන් මම නිදර්ශනයක් කියන්නම්. දුප්පතාට ඕනේ ධනවත් වීමට. හරිද? ධනවත් තැනත්තාට ඕනේ බලවත් වීමට හරිද දැන් බලවත් පුද්ගලයාට ඕන තවත් බලය වැඩි කර ගන්න. එතකොට මේ එක වීමකින් සෑහීමටපත් වෙන්න බැරි අපේ සිත ඊට වඩා අපිව සන්තෘප්තමත් කරන අපව බලගත්ු කරන වඩා ආස්වාදේ ලබා දෙන වීමක් ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ වීමෙන් වීමට යන ගමන තමයි මේ භව ගමන කියලා කියන්නේ. දැන් අපේ සිත අභ්‍යන්තරේ බැලුවොත් ඉතින් අපිට නොඑක් දේවල් වෙන්න ඕනනේ නේ. අපට මෙහෙම වෙන්න ඕනේ, අරහම වෙන්න ඕනේ, අපේ සියලුම ප්‍රාර්ථනා වීමක් සම්බන්ධව. එතකොට මේ
ආස්වාදේ නාස්වාදේට අභිලාෂේ නබිලාෂේට අපි මේ යන ගමනට තමයි භව ගමන කියලා කියන්නේ. ඉතින් මේ භවයේ ඔස්සේ අර වඩා ආස්වාදනීය දේ වෙමින් වෙමින් ලබා ගනිමින් ඉදිරියට යන මේ ගමන පිළිබඳ පුදුමාකාර දේ තමයි කවදාවත් මේ ගමන ඉවර වෙන්නේ නැහැ. කොච්චර වුණත් මදි තව වෙන්න ඕනේ. ඉතින් මේ වීම කවදා හරි මේ භව ගමන නැවතුණාම මම හිතන්නේ ඉතාම සැනසෙලිදායක තත්වයක් ජීවිතේ ඇති. අපි ඒක දැනට දන්නේ නැහැ. මොකද අපි අන්ධව අපේ ආශාවල් ඔස්සේ ලෝභ කන් ඔස්සේ මේ ප්‍රාර්ථනා කරමින් ඉදිරියට යනවා. බුදුමා කිව්වා වීම නැති වුණාම නැවතුණාම බොහොම තෘප්තිකර තත්වයක් ඇති. නමුත් සමහරට අපි ඒක දන්නේ නැහැ කියලා. අපි දැනට දන්න දෙයින් කෙනෙක් කියන්න පුළුවන් වීම නැවතුණාම තියෙන්නේ එක තැන පල්වීම කියලා. උදාහරණයක් ඇරෙද කෙනෙක් කියයි හොඳයි මට තව අභිලාෂයක් නැත්තම් මෙතනින් තව කෙනෙකු වීම අවශ්‍ය නැතිනම් මම එක තැන ඉන්න පල්වීමක් නොවේ එතන තියෙන්නේ කියලා මම කැමති උතුමාගෙන් කියනවා. ඔව් මුගක් දෙනා හිතන්නේ මේ වීම නැවතුණොත් අපි එක තැන පල්වේවි කියලා. ඇත්තසේ මෙතන අපි මේ ලෞකික ජීවිතයයි සාංසාරික ජීවිතයයි පටලවා ගන්න ඕන නැහැ. මේ භව ගමන කියලා කියන්නේ සාංසාරික ගමන. අපි දැන් රැකියාවකට යනවා. ඒ රැකියාවෙන් ඊට වඩා උසස් තත්ත්වයකට අපි යන්න ඕනේ නේද? ඒ රැකියාවේ වෘත්තිය දියුණුව. ඒ වගේම අපි කුඩා අමාරුවෙන් ජීවත් වෙන ගේක ඉන්නවා නම් කවදා හරි මේ ගේ දොර හදාගෙන සැපවත් ඉන්න පුළුවන් ගෙයක් හදා ගන්න ඕනේ. ඒ වගේම අපි යම් ආර්ථික අඩුපාඩුකම් වලින් ඉන්නවා නම් අපේ ආර්ථිකය හදාගෙන අපි ඉදිරියට යන්න ඕන. මොකද ලෞකිකව මිනිහා දියුණු වෙන්න ඕනේ නේද? අපි කිසි විටක කතා කරන්නේ ලෞකික දියුණුව අතහැරලා අක්‍රීය කලකිරුණ පුද්ගලයෙක් වෙන්න කියලා. ඉතින් කොහොම වුණත් දැන් ඒකට ලෞකික ජීවිතයේ දියුණුව සොයීම ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ මේ ලෞකික ජීවිතයේ ඇසුරෙන් තෘෂ්ණාව ඔස්සේ නිමක් නැතුව මේ සොයමින් සොයමින් යන මේ තෘෂ්ණාවෙන් මෙහෙවන ලබන ගමන ගැනයි අපි කතා කරන්නේ. මට හිතුණා එතනදී ඔබතුමාගේ යලිත් පැහැදිලි කරන එක දැන් අපි දැතර වීමත් එක්කම සම්බන්ධව එන දේ තමයි දැන් මම මෙහෙම වෙන්න ඕන මම ධනවතෙක් වෙන්න ඕන මම ජනප්‍රිය වෙන්න ඕන මම බලවතෙක් වෙන්න ඕන කියන එක. එතකොට මේ ඔබතුමා කියන්නේ මේ වීමත් එක්ක මේ මමත් සම්බන්ධ කරගත්ත මේ දැඩි තෘෂ්ණා ගතියෙන් මිදීම ගැනද ඔබතුමා කතා කරන්නේ? ඇත්තටම මම කතා කරන්නේ අර ලෞකික වශයෙන් අපි වඩා සුරක්ෂිත වෙන්න ඕන සැපවත් වෙන්න ඕන අපේ ජීවිතය හදා ගන්න ඕන කියන දේ ගැන නෙවෙයි. ඒ සමග යන තෘෂ්ණාව පිළිබඳ ප්‍රශ්න. මොකද මේ ලෞකික ජීවන ගමනේ යනකොට අපි දුක් විඳින තරමක් දුක් විඳින්නේ අර තෘෂ්ණාව කියන සාධකය නිසා. දැන් තෘෂ්ණාව තමයි අපිට කියන්නේ මේ කොච්චර ලැබුණත් මදි තවත් එහාට යන්න කියලා. දැන් ඒකේ ප්‍රතිඵලය අපි දන්නවා කොච්චර ලැබුණත් මිනිස්ස සන්තෘප්තියටපත් වෙන්නේ නැහැ නේද? අර ඒ අර මේ නොනිවෙන තෘෂ්ණාව නිසා. දැන් ඇත්තම කියනවා නම් දිනුතු යථාර්ථයේ ඉදිරියේ අපි මේ ලෞකිකව ලබන කිසිම දියුණුවක් අර්ථවත් නැහැ. දැන් අපි හිතමු ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඔබතුමා. නමුත් විශ්ව යථාර්ථයේ ඒක ගණන් ගන්නෑ. ඒ කියන්නේ අපි ලෞකිකව ලබන තරාතිරම බලතල උපාධි මේ එකක්වත් ස්වභාව ධර්මය විශ්ව සත්‍යය පිළිගන්නේ නැහැ. ඒව නිවර්තකයි විශ්ව සත්තාව ඉදිරියේ. ඉතින් ඇත්තම කියනවා නම් දැන් කෙනෙක් කියන පමණ මම බලවතෙක් මම මහා ධනවතෙක් කියන අභිමානයෙන් ඉන්න පුළුවන්. නමුත් අපි හැමෝම පිළිබඳ தත්ත්වය මොකක්ද? මේ සංසාරයේ සිටින අපි සියලු දෙනාන් පිළිබඳ සත්‍යය නම් අර ඉංග්‍රීසි කියනවා you are nobody. ඔබ කිසිවෙක් නෙවෙයි. එසා ඔබ සිතාගෙන සිටින කිසිම දෙයක් සබා ධර්මයේ ගණන් ගන්න නැහැ. සබා ධර්මයේ ඇසින් බලනකොට you are nobody. ඔබ කිසි කෙනෙක් නෙවෙයි. මතන ඔබතුමා කියන කාරණය මේ පැත්තකින් හරිය කා මේ අපි අදහස් වලට යම් කඩාවැටීමක් වෙන. ඒ කියන්නේ දැන්
දැන් අපි සියල්ල මේ ගොනු කරගෙන තියෙන මම වටා මම කවුරු හරි කියන අදහස උඩ ඔබ කවුරුවත් නොවේ සබදාමට මේ ඔබ කිසිවෙකු නොවේ කියන අදහස ගත්තාම මම කියන කෙනා ඇත්තම යථාර්ථයේ හමු වෙ ගත්තොත් මම කියලා කෙනෙක් නැහැ කියන අදහස එක් පැත්තකින් හරි දුකක් මම හිතන්නේ ඒක මේ කාටත් දුකක් සිය දැනෙන්න පුළුවන් නැතිනම් ලොකු බිඳ වැටීමක් සිය දැනෙන්න පුළුවන් මම කැමති ඒ ගැන ඒ නිසා තව දුරටත් ඔබතුමත් එක්ක කතා කරා ඔව් ඔබ කිසිවෙක් නොවේ කියන එක හෝ ඔබ ලබා ඇති තරාතිරම් අභිමාන උපාදි මේ කිසිවක් සබා ධර්මයේ ගණන් ගන්නේ නැහැ කියන එක සත්‍යයක් एक मगे सत्यक्वत उभे सत्यक्वत नेवे दें बाद मरणे अभी करा फैमिली ने कुट किन बला मम इता धनवते किला मरणे आम मम पसना किए ना मरणे उपकरा कुट किन मम मम आचार उपाधिधारी किला मरणे टीवे इतनी अन्नी यथार्थे अभी कवधारी पीलिगा පිලිගන්න අපි අපේ සිත අකමැති වෙන්න පුළුවන් මොකද සත්‍ය වර්ග දෙකක් තියෙනවා මිහිරි සත්‍ය අමිහිරි සත්‍ය අමිහිරි වුණත් සත්‍ය සත්‍යයි මොකද අපි මේ චින්තනය අපේ ජීවිතයේ ගොඩ නැගෙන්න ඕන පරම සත්‍යයේ උඩ බොරුවක් උඩ නෙවෙයි දැන් බොරුව තමයි මම ඉතින් කවදා හරි මේ මම කියන්නේ සිතෙන් මවාගත යථාර්ථවාදී දෙයක් නොවන බව තේරුම් ගැනීම ඉතාම අවශ්‍යයි නිරෝගීව සිතන්න ජීවත් වෙන්න. දැන් ඔබතුමා මෙතෙක් කිව කරුණ ආශ්‍රයෙන් දැන් මම මෙහෙම වුත් ඒතර ඔබතුමා යෝජනා කරන්නේ දැන් මම යථාර්ථයක් නොවන නිසා අපිට යා යුතු තැනකුත් නැහැ සිටිය යුතු තැනකුත් නැහැ වගේ නිෂ්ක්‍රීය තත්වයක් ගැන. එහෙම නැතිනම් මේ කියන්නේ දැන් හරි මම නැහැ. ඒ නිසා යන්න ගමනකුත් නැහැ. මේ ඉඳින පවතින තත්වයකුත් නැහැ. එහෙමනම් කොමක්ද? හරි. दाफिकीव अपीट तेने मे गमन आख्यानवागे जीवित ये गमन करना माम माम यान काले उसे यान देन अभी तेरुंगत्ता माम खेल के न्याय मेतन ये हितिम मवागत्त सान्यावा दे माम नेता मटे अन्न गमनात्ती नवाद नहने इतकोट मामात नेता गमन कुत नेता यान्द तैनक्ती नवाद अरे इतना मेक तमें गमन आना के मुलावेन एक तरह सीने कटाहुला या मनोभावे कटाहुला मनसी नवागत गमन का मे आनी इतकोट मेक जीवाती मन वे इतकोट खबर मे मनसी गमन आप अवधि अक्रियतात्व पाते इतकोट आप सजीव जीवित अद्दा की नावे पुलवा ताम अभी सजीव क्रियाकारी जीवित दाकिन्नी ने मगद अभी मनसिंग याम गामन के आने निसा वो तो मैं तरंद ये कारण पहल जी करने को ले पटांगते नहीं मामा नहीं निसा यान ना तैना कुतने गामन कुतने किया मां क्या मत यार मामा नहीं किया ना आधा हस्त था वटिका विवर नहीं कर गा नहीं क्या नहीं आप इतने पुद्गले हटिये आप इतने दायना मामा इन्ने वा किया क्या मट हैंगिंग पदी अक्ति है ना मामा මම මම ඉන්නවා කියලා අපිට දැනෙනවා. කපුතුමා කියන නමුත් මම නැහැ කියලා. අපි සියුම් තැන තව ටිකක් විවරණය කරොත් හොඳයි කියලා. දැන් අපි මම මම කියලා කිව්වට ඇත්තසේ මම කියන වචනේ තමයි සෑම දවසකම වැඩියෙන් භාවිත කරන වචනය. නමුත් අහන්න මම කවුද කියලා තමාගේ. මෙච්චර මම මම කියපු පුද්ගලයා මම කවුද කියන ප්‍රශ්නේ අහපු ගමන් අපේ සිත සම්පූර්ණ මේ उत्तर अद्दीन बेरू मे नवती ना इतोट मे मम का दाने दहदली मम के लिए तीयन आना कौर रेगुह मम का कऊद की पाट उत्तर दिन पुलवांग इत मे हर गया मम कऊद के लिए मे शरीर ममद मे सीत ममद मुखाद मम के लिए उन्होंने प्रश्न समूह क्या एक पेहदिलना मम की यथार्थ्या नो न भाव ඉතින් මේ ගාථාවේ කියවෙනවා මේ ගමනේ නිමාවක් ගැන නේද ඒ නිමාව වෙන මොකක්වත් නෙවෙයි මමංකාරයේ නිමාව මම නිම වෙනකොට ගමන නිම වෙනවා මම නිම වෙනකොට ගමන නිම වෙනවා කියලා ගමන නිම වූ කෙනාට ශෝකයක් නැහැ කියලායි මේ ගාථාවේ කියන්නේ එකම අපි විශ්වාස කරන අපි අදහසත් තවදුරටත් කතා කළොත් ඔව්
දැන් මේ ගමන මුලාවක් බව දැකීමත් සමග හරියට සිහිනකින් අවදි වුණා වගේ මොකද වෙන්නේ ගමන නවතිනවා ගමන නැවතුණාත් සමගම පුදුමාකාර සැනසෙල්ලක් මිනිසයාට දැනෙනවා හරිද දැන් මේ ජීවිතයේ සැනසෙල්ල අඩු අපි දුවන නිසානේ දැක්ක දැක්ක දේ පස්සේ සිතෙන් දුවන ඉතින් කොයිද සැනසෙල්ලක් සැනසෙල්ල ලැබෙන්නේ නැවතුණ දවසටයි දැන් සිහියට වත් බලනකොට මම නැහැ නැතිව හොඳට පේනිනවා එතකොට සිහියට පත් වුණාම පේනිනවා ගමනකුත් නැහැ දැන් ගමන නැහැ කියන්නේ මොකක්ද ජීවත් වීම තිබෙනවා කියන එක මොකද ජීවිතය යටපත් වෙලා තිබුණ ගමන නිසා ගමන නැවතුණාමයි සැබෑ ජීවිතය අපිට निराවරණය වෙන්නේ මට දෙන ඔබතුමා හරි ලස්සන තැනක් කියන්නේ එතන තව පැහැදිලිව මේ මේ අපිට දැනෙන්න මතු කර ගන්න හොඳයි තිබුණොත් හොඳයි කියලා ඒක නමුත් මගේ උදාහරණයක් ඇටියට දැන් අර ගමනේ යෙදීම මොහොතකට නැවතුනොත් අපි ඇත්තටම ජීවත් වෙනවා කියන වගේ අදහසක් හන්දව ඒක අපි පුංචි උදාහරණයකින් සම්බන්ධ කරගත්තොත් එහෙනම් අපි සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ කරලා ඕනෑම තරාතිරමක කෙනෙකුට ඕ දැන් අත් වශයෙන්ම पुदुमाकार तरंगे मीनसिने अट हेमतिशेम अनीत अभिभावा तम नगिंडोन की उन्नति काम अट अध्यापने सामजे दीलतीन अभी मे दाने अभी मे दुआने को इतपहास तेरूंगान मे दिवीम नैवतीचेला मुलावे दुअन मे दिवील नैवतुन हम अरे हितीच बार द ඉලක්කය ඉලක්ක ඔස්සේ නිදුවන්නේ බාන්න මේ ඉලක්කය තියාගෙන කොයි තරම් බරක්ද කියලා ජීවිතේ මේ මොකද මේ විශ්වයට ඉලක්ක නැහැ සැබෑ ජීවිතේට ජීවත් වීම තමයි ඉලක්කය ඉතින් අපි ජීවත් වෙන්නේ නැහැ හිතින් නවාගත්ත මොකද්ද අරමුණක් ඔස්සේ එක්තරා අර්ධ උමතුවකින් දුවනවා ඉතින් සිහිය ආපු දාසර තේරෙනවා මම මෙතෙක් කල ජීවිතේ නාස්ති කරගත්තා මේ දිවිල්ලට අවුල් දැන් තමයි මට ජීවත් වීමේ සැනසෙල්ල සුවය දැනෙන්නේ මට හිතන අතරින්දී ඔබතුමාගේ අලිතහන ඒ කියන්නේ මේ ගමනින් ඉවත් වීමත් එක්ක ෂෝකේ නැවතෙනවා නැත්නම් ෂෝකයත් එක්ක තියෙන සම්බන්ධය ගමනත් එක්ක තියෙන සම්බන්ධය මගේ අරුණාම අපි හැබැයිම ජීවත් වෙනවා කියන අදහසත් එක්ක ඒ කියන්නේ ඉලක්ක අභිප්‍රායන් තිබුණත් ඒව පැත්ත තිබුණ හෝ නැත්නම් මේ මේ වෙලාවේ තමන් ඊටම හොඳින් සජීවීව සිටීමද ඔබතුමා මේ කියන අදහස මට තරතාමත් පැහැදිලි කරගන්න. දැන් දිනුතු මේ ගමනයි ශෝකයයි අතර සම්බන්ධතාවක් තියෙනවා. දැන් අපි ඕනෑම ශෝකයක් අරගෙන බලන්න මේ ජීවිත ගමන හා සම්බන්ධ වෙච්ච සිද්ධියක්. මොකද අපි ජීවිතේ හිතන මෙහෙම යන්නට ඕන කියලා. ඔන්න බාධාවක් එනවා. ඒ හිතාගත්ත ගමන යන්න බැරි වෙනවා. ඒක ලබා ගන්න බැරි වෙනවා. අන්න ශෝකේනවා. ඉතින් මේ ජීවන ගමනයි ශෝකයයි සම්බන්ධයි. දැන් ගමන නැවතුණු පුද්ගලයාට ශෝකේ එන්න විදියක් නැහැ. නේද? දැන් මම කිව්වා මේ ගමන විසින් සැබෑ ජීවිතේ වසාගෙන තියනවා කියලා. මොකක්ද මේ සැබෑ ජීවිතේ කියන්නේ ප්‍රභාසර ජීවිතය. මොකද අපි උපතින් අරගෙන එනවා අතිශය දීප්තිමත් ප්‍රභාසර සිතක්. ඒ සිතෙන් අපි අත්දකින්න ජීවිතය හරිම සුන්දරයි පරිපූර්ණයි. එතකොට ගමන නැවතුණාම ජීවිතය අක්‍රිය වෙලා මලානික වෙනා නෙවෙයි අර ප්‍රභාසර ජීවනයේ මතු වෙනවා. එතකොටයි පුද්ගලයාට හිතෙන්නේ දැන් තමයි මම ජීවිතේ සුවාගත්තේ කියලා. මම කියන්නේ ඔබතුමාගේ ආයතන දැන් ප්‍රායෝගික ජීවිතයේදී අපි ගමනට හසු වෙලා හිටියත් ඉඳලා හිටලා ඔය කියන ප්‍රභාසර ජීවිතය මතු වෙනවා නේද? උදාහරණයක් ඇරෙයි සමහරලාට යම් කිසි කෙනෙක් මොකක් හරි කෘතියක් රස විඳීමේදී හරි වෙනම තව කෙනෙක් පරිසරයේ ලං තුල ඉන්නකොට වෙන්න පුළුවන් ස්වභාවික පරිසරයේදී නැත්නම් හුදෙක් ක්‍රියාවකදීම වෙන්න පුළුවන් වෙන්න මේ වීමක් අමතකලා එකපාරට ඒ තියෙන මොහොතේ බොහොම සජීවී බවට පත් වෙනවා උතුමා කියන්නේ මේ වගේ ප්‍රභාෂර ජීවිතේ නිරන්තරත්ව විඳීමක් ගැනද ඔව් අපි මේ කතා කරන්නේ මනක් කල්පිත සංකල්ප නෙවෙයි සැබවින්ම ස්වභාව ධර්මයේ ස්වභාවික ජීවිතයේ තියෙන දේ ගැන දැන්
මේ හිටපක මේ උමුතු ගමන මොහොතකින් නැවතුණුච්ච වෙලාවට අත්වසෙම ඔබ කියන මේ ප්‍රභාසර ජීවනයේ අපිට මේ ළඟ තියනවා වගේ දැනෙනවා. ඒ නිසා මේ ප්‍රභාසර ජීවිතය වැඩි ඈතක නෙවෙයි. ඕනෑම වෙලාවක අපි ඒකට වැටෙන්න පුළුවන්. ඉතින් මෙතන අපි කතා කරන්න ඕනේ මේ බන්ධන ගැනත් මේ ඔව් මේ ගාතාවේ මම ආයෙත් මතක් කරොත් එහෙම කියනවා සියලු බන්ධන වලින් නිදහස් කියන කොටස. ඔව් බන්ධන වලින් නිදහස් වීම කියන අර්ථය අපි කතා කරා. ඇත්තටම මොකද බන්ධන කියලා කියන්නේ? දැන් අපි ලෞකික ජීවිතේ නම් තියනවා ඉතින් ස්වභාවික බන්ධන නේද? අපි දරු පවුලක් වුණොත් ඒ දරු පවුල දිනු කරන්නට ඕනේ, ළමයින්ට උගන්වන්න ඕනේ, Tamanට ලැබිච්ච රැකියාවේ වගකීම් ඉෂ්ට කරන්න ඕනේ. ඒ ලෞකික බන්ධන ගැනත් නෙවෙයි අපි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ මේ මානසිකව සාංශාරිකව යම් යම් දේවල් වලට අහු වෙලා සිටින බන්ධන ගැන. ඉතින් අපට පුළුවන් මේ අපි කල්නොත් මේ සාකච්ඡාවේදී කිව්වාගේ ඕනතරම් ලෞකික දේවල් පරිහරණය කරන්න අර මනෝභාවිකව මේවා දැඩි ලෙස ග්‍රහණය කරගන්නේ නැතුව. එතකොට අපිට පේනවා ජීවිතේ හරීම නිදහස්ව ගමන් කරන එකක් කියලා. දැන් අපි මේ මානසික වශයෙන් ගැඹුරු ආශා වශයෙන් මේ ලෝකෙ අල්ල ගන්න හොඳ නැහැ. එතකොට අර දුක කියන දේ එන්නේ. ඒ කියන්නේ සෑම දුකක්ම ඇති වෙන්නේ බන්ධනයක් නිසා. ඉතින් අපිට ඉගෙන ගන්න පුළුවන් නම් මේ ගලාගෙන යන ජීවිතයේ යම් යම් දේවල් දැඩිව අල්ලගන්නේ නැතුව ඒ මොහොතේ පමණක් ජීවත් වෙවි යන්න අපිට පුළුවන් බන්ධන මගහැරලා ජීවත් වෙන්න. බන්ධන මගහැරලා ජීවත් වීම ගැන බුදුමා කියනකොට මට අහන්න තුන දැන් අපි හසු වෙලා ඉන්නේ මොන බන්ධනයකටද කියන අවදි වීම ඒ දැන ගැනීම සිදු කරගන්නේ කොහොමද කියලා අපි එක එකන එක එක බන්ධන වලට අහු වෙලා ඉන්න පුළුවන් මොකක්ද මේ අපි දැනගන්නේ කොහොමද? ඔව් දැන් ගොඩ දෙන හිතන්නේ මේ දන්නේ නැහැ තමන් අසුලා සිටින බන්ධන. දැන් කවුරු හෙවොත් ඔබේ බන්ධන නැහැ මට එහෙම විශේෂ බන්ධනයක් නැහැ කියලා කියයි. මේ සිටී තියෙන ලක්ෂණයක් බන්ධන පේන්නේ නැති ගතියක්. හැබැයි බන්ධන තියෙන බව වැටහෙනවා අපි අල්ලගත්ත දෙයක් විනාශ වෙලා ගියොත් වෙන කෙනෙක් විසින් පැහැර ගත්තොත් ඒ තමන්ට නැති වුණොත් අන්න එතකොට විශාල ශෝකයක් හට ගන්නවා. එතකොට ජීවිතයේ යම් යම් දේවල් පිළිබඳ අතිශය ශෝකයක් හට ගන්නවා නම් එයින් ගම්ම වෙනවා එතන ලොකු බන්ධනයක් තිබුණ බව. ඒක එතකොට පුද්ගලයෙකුට වෙන්න පුළුවන් මම පිසපති රූපයකට වෙන්න පුළුවන් ඒ වගේ විවිධ දේවල් වලට මොකක් වලට බන්ධනය වෙන්න පුළුවන් නේ? තමන්ගේ ඉඩමට ගේ දොරට නේද? මානසිකව බන්ධනය වුණාම ඒව නැති වෙච්ච දවසට විශාල කම්පනයක් ඇති. ඒ කම්පනය තමයි පෙන්වන්නේ මෙතන බන්ධනයක් තිබුණ බව. ඉතින් තුමා කියන දැන් අපි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ හැමෝම ඒ වගේ බන්ධන තියෙනවා. අපි ඒක නැති වුණාම තමයි ඒක දැනගන්න පුළුවන් කියලා. නමුත් නැති වුණාම දැනගන්නකොට සමහර බන්ධනය ඒතර අපි ශෝකයට තමයි පත් වෙන්නේ. ඊට පෙර ඒ බන්ධන වලින් නිදහස් වෙන්න අපිට මොනවද කරන්න පුළුවන්? අන්න ඒක තමයි. දැන් ওই භාවනාව හැටියට අපි ගන්න පුළුවන් හොඳ දෙයක් තමයි දෙමුතු. තමන් අඳුනා ගන්න ඕනේ තමා සාංශාරිකව බැඳී සිටින දේවල්. දැන් අත්වසෙන් තමන්ගේ හිත දිහා බැලුවොත් තමන්ට අඳුර ගන්න පුළුවන් මෙන්න මේ වලට මං කොච්චර බැඳී සිටිනවද කියලා. එහෙම ප්‍රබල බන්ධන අඳුනාගෙන ඒවා අතහැරීම අතහැරනේ මගේ මේ බන්ධනේ මම අතහරිනවා මෙහෙම බැඳෙන්න හොඳ නැහැ කියලා ඒව ගැන මෙනෙහි කරනකොට අන්නේ බන්ධන අඩු වෙන ගතියක් තියෙනවා. හරිද? නමුත් අපේ බන්ධන කොච්චර අපි තුල තියනවද කිව්වොත් මේ එක එක අරගෙන අතාරින්න තරම්වත් පුළුවන් කමක් නැහැ. එච්චර බන්ධන තියෙනවා. ඒක නිසා වැදගත් වෙන්නේ මේ බන්ධන වල මානසික ස්වභාවය මෙනෙහි කිරීම. බන්ධනී ස්වභාවය හොඳට අවබෝධ වීම සමගම සියලු බන්ධන නිදහස ඉතාම ප්‍රණීත ලස්සන ඒ ප්‍රභාසර ජීවිතය හඳුන ගන්න පුළුවන් වෙනවා. අන්න එතන තමයි මිනිසයාට නියම සැනසෙල්ල තියෙන්නේ. මට හිතන එතනදී ඔබතුමාගෙන් උදාහරණයක් ගත්තොත් හරි සුන්දරව පැහැදිලිව කියලා. ඒ කියන්නේ යම්කිසි අපි හිතමු පුද්ගලයෙක් ඉන්නවා. ඔහු බන්ධනයක් ගැන භාවනාත්මකව හිතන්න ගන්නවා. එතකොට ඔහුට පෙනී යනවා ඔහු යම්කිසි අපි දරුවෙකුට කියලා තියෙන දැඩි බැඳීම
ඔන්න බන්ධනයක් තියෙනවා කියලා. දැන් කොහොමද එතනින් යන්නේ? දැන් අපි තුම කෙනෙක් හිතන්න පටන් ගත්තාම ඔක භාවනා කැටියට අරන් යන්නේ කොහොමද ඔය බන්ධන නිදහස් වෙන දේ තේරුම් ගන්න? ඒ කියන්නේ දැන් මේ අපේ ලෞකික සිතියේ ස්වභාවය දැක්ක දැක්ක දෙයට බැඳීම. තේරුණාද? ඒ දෝ විදිහට කාලයක් යනකොට අප්‍රමාණ දේවල් වලට අපි බැඳිලා තියෙනවා. දැන් අපි තුල තියෙන්න ඕන සිහිය. මොකද සිහිය තමයි දැන් මේ ගාථාවෙත් පෙන්නන්නේ සිහිය තමයි සිහියට තමයි අපි නිදහස් කරන්නට පුළුවන්. පෙනෙන යම් බන්ධනයකට තමා අසුවි සිටින බව දැකීමත් සමගම මෙන්න බන්ධනයක්. මේ බන්ධනය ශෝකයට කවදා හරි හේතු වෙනවා කියලා දැකීමත් සමගම මේ බන්ධනේ දුර්වල වෙනවා. මේ විදිහට බන්ධන ඇති වෙන හැම සැරේම දකිමින් ඒ බන්ධන වලින් නිදහස් වෙවි යනකොට අර ප්‍රභාසර නිදහස් ජීවිතය තමන්ට අත්දකින්න. ඒ ජීවිතය අත්දැකට පස්සේ බන්ධන ළඟට ඇවිල්ලා යනවා මිසක් බන්ධන ඇතුළට එන්නේ නැහැ. දුරදීම ඒවා දියවි යනවා. මම කැමති අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න මේ ගාථාව තියෙන ඇතුළත ගැට ගැන. ඇතුළත ගැට ප්‍රහීණ කළ තැනත්තාට දැවිල්ලක් නැහැ කියනවා. මොනවාද මේ ඇතුළත ගැට? අපි අවසාන වශයෙන් කතා කරමු. ඇතුළත ගැට කියන්නේ දිමුතු නොවිසඳුණු ප්‍රශ්න. හරිද? ඒ කියන්නේ ප්‍රශ්න නොවිසඳුණු ප්‍රශ්න අපේ හිත ඇතුළේ ඉඳගෙන අපිව අපේ වර්ධනය වළක්වනවා. ඒසා අපි ජීවත් වෙනකොට සැලකිල්ලෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ කිසිම ඇතුළත ගැටයක් ඇති නොවන විදිහට ජීවත් වෙන්න ඕන. දැන් ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා නම් ඒ ප්‍රශ්නේ සම්පූර්ණ සිහියෙන් යුක්තව මුහුණ දීලා ඒ ප්‍රශ්නේ නිමාව දකින්න ඕනේ. එතකොට ඒක ඇතුළත ගැටයක් වෙන්නේ නැහැ. එතකොට දැවීම්, ශෝක කිරීම, පසුතැවීම සියල්ලම හටගන්නේ නොවිසඳුණු ප්‍රශ්න නිසා. ඉතින් මේ ඇතුළත සියලු බන්ධන නිදහස් කරගෙන අර ප්‍රභාසර නිදහස් ජීවිතයේ දැකීමත් සමගම මෙතෙක් ජීවිතයේ දැවිල්ල වෙනුවට පුදුමාකාර සිසිලසක් සැනසිල්ලක් සාමයක් අත්දකින්න පුළුවන් වෙනවා අපට. ඉතාම ස්තුතිවන්ත වෙන ඔබතුමාට අද දවසේදී මේ සාකච්ඡාවට එක්වීම ගැන. මම අවසාන වශයෙන් එම ගාථාවේ තේරුම එක් වරක් කියන්නම්. එවිට ඔබට බලන්න පුළුවන් සාකච්ඡාවේට ආරම්භයේදී ඔබට දැනුණු තේරුමත් දැනෙන දැනෙන වෙනසත් පිළිබඳව. ගමන නිම කළ ශෝක විමුදුරලු සියලු බන්ධනවලින් නිදහස් සියලු ගැට ප්‍රහීණ කළ තැනැත්තාට දැවිල්ලක් නැත. අපි යලිත් තවත් වැඩසටහනකින් හමු වනතුරු ඔබට ආයුබෝවන්.